අයිබෝවන් වනකම් අපි මේ හම්බ වෙන්නේ ආෆ්ටර් ස්කූල් තමිල් වැඩසටහනේදී අදත් ඔයගලන්ට තමිල් උගන්වන්න අපි ලැස්තියි ඉන්නවා ගිය සතියේත් අලුත් මාතෘකාවත් එක්ක අලුත් දේවල් ඉගෙන ගත්තා ඒ වගේම අදත් අපි ඉගෙන ගන්න යන්නේ අලුත් මාතෘකාවක් මේකත් ඔයගලන්ට හැමදාම යූස් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මාතෘකාවක් තමයි ඉතින් අපි මේකට වෙලාව ගන්න නැතුව ඉක්මනටම අපි පාඩමට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා අදත් අපිත් එක්ක එකතු වෙනවා කතිකාචාර්ය ලක්මිනි නයන ශාන්ති ටීචර් යාවත් එකතු කරගමු අයබෝන් වනකම් ටීචර් අයබෝන් වනකම් දීප අද දවසේ අපි කතා කරන්න යන ඒ මාතෘකාව ඒ මොකක්ද කියලා ටීචර්ම කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් දීපා. අද අපි කතා කරන්න යන්නේ පොළ ගැන. පොළ කිව්වට පොළේ තියෙන ප්‍රධාන භාණ්ඩය මොකක්ද? අපි වැඩිපුරම යන්නේ එළවලු මිලදී ගන්නන්නේ. එළවලු ගැන තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දැන් මාකට් එකට යනකොට පොළට යනකොට අපිට ලේසියෙන්ම තමිල් කෙනෙක් හිටියොත් එයාගෙන් බඩු ගන්න ලේසි වෙයි නේ? අනිවාර්යෙන්. හරි. එහෙනම් අපි පාඩමට යමු. පොළට තමිල භාෂාවෙන් කියන්නේ සන්දෙයි කියලා. දීපා ඉද එந்த இடம் இது சந்தை இது சந்தை இது எந்த இடம் இது මේ எந்த කියන්නේ මොන එහෙම නැත්නම් කුමන இடம் කියන්නේ ස්ථානය. එනම් இது சந்தை මේ පොළ. එතකොට අපි ප්‍රශ්න වාචික පද කලින් ඉගෙන ගත්තා. දැන් මේ පාඩම ඇසුරෙන් අපි පොළ සහ එළවලු වර්ග විතරක් නෙමෙයි නේද? දීපා අපේ ප්‍රධාන මාතෘකාව ඒක වෙද්දි අපි කලින් ඉගෙන ගත්තු වචන කොහොමද භාවිතා කරන්නේ ඒ දේවලුත් එක්ක අපි පාඩමට යමු. එහෙනම් පොළට තමිල භාෂාවෙන් කියන්නේ සන්දේ. හරි. මුලින්ම අපිට ලැබෙනවා මොනවද දීපා මේ සිංහලෙන් කියන්නේ බලන්න බටු වම්බටු වම්බටු හරි එතකොට වම්බටු තමයි තියෙන්නේ වම්බටු වලට තමිල භාෂාවෙන් කියනවා කත්තරිකායි කත්තරිකායි දැන් දීපා දැන් අපි කත්තරිකායි කියන කලින් මේ ඔක්කොටම කියන පොදු වචන කිව්වේ නෑනේ අපි ඒක මතක් කරලා ඉමු නේද එළවලු 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 වලට තමිල භාෂාවෙන් කියන්නේ මරක්කරි එහෙම නැත්නම් කායි කරි කියලා නේද එතකොට කායි කියන්නේ අමු කියන එක දැන් අපි කායි කියන එකේ ඔපොසිට් වර්ඩ් එක එහෙම නැත්නම් විරුද්ධ පදේ ගත්තාම පළම් කියන්න පුළුවන් ඉදිච්ච දේවල් වලට අපි කියනවා පළම් කියලා අමුෙන් තියෙන දේවල් වලට කියනවා කායි කියලා එතකොට දැන් අපි මාංගායි කියලා කියන්නේ අමු අඹ වලට මාම් පළම් කියන්නේ ඉදුණු අඹ වලට එතකොට මාංගායි අපි එළවලුක් විදිහට භාවිතා කරනවා එතකොට මාම් පළම් ඉදිච්ච පළතුරක් විදිහට ගන්න. එතකොට මේ හැම ගොඩාක් වෙලාවට දමිළ භාෂාවේ මේ එළවලුත් එක්ක මේ කායි කියන වචනය එකතු කරන්න පුළුවන්. ඒ එකතු වුණාම කත්තරිකායි කියලා කිව්වහම මේ හැදෙන්නේ වම්බටු. එතකොට කායි කියන එකේ අදහස අමු කියන එක නේද? එතකොට පොදුවෙන් අපි ඒකට කියන්නේ මරකරි මරකරි හල් නේද මරකරි හල් කායි කරි හල් ඊළඟට තියෙනවා මුරුංගා මුරුංගා වලට කියනවා මුරුංගේ කායි මුරුක්කංගායි කියලාත් කියනවා නේ කතා කරන භාෂාවෙන් එහෙම කියනවා හැබැයි හරිනම් මුරුංග කායි කියලා කියනවා මුරුංග කායි මේක අර පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට උච්චාරණය කරන විදිය සමහර වෙලාවට වෙනස්කම් දක්නට ලැබෙනවා නේද? හරි. ඊළඟට මේ තියෙන්නේ හරිම තිත්ත හැබැයි ඇඟට ගුණ එළවලු නේද? ඒකට අපි කියන්නේ කරවිල කියලා සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් කියනවා පාහට් කායි කියලා. එතකොට දැන් කතා කරනකොට ටීචර් සමහරලාට අපි පාවක් කායි කියලාත් කියනවා. පාවක් කායි ලේඛන භාෂාවෙන් තමයි අපි පාහට් කායි කියලා කියන්නේ නේද නැත්නම් පාවක් කායි කියලා කියනවා. එතකොට මේ තිත්ත රසට මොකද්ද දීපා කියන්නේ? කසප්පු. කසප්පු. පාහට් කායි කසක්පු නේද? කරවිල තිත්තයි පාහට් කායි කසක්කුම් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් නැවත වාරයක් මතක් කරමු. කත්තරිකායි වම්බටු මුරුංගක්කායි මුරුංගා පාහට් කායි කරවිල. එතකොට දැන් අපි පොදුවේ කායි කියලා ගත්තම අමුවෙන් තියෙනේවට අපි කායි කියලා කියනවා. ඒ හින්දා අපි හැම එකදම අපි කායි කියලා යූස් කරන්න ඕනේ. දැන් අපි පින්තූරත් එක්ක යන හින්දා හරිම ලේසි නේද ටීචර්? ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් එළවලු
එළිවලු ගන්න ගියාම අපි එළවලු දැකලානේ බඩු ඉල්ලන්නේ නේද? එතකොට මේ වචනත් මතක තියාගන්න ලේසියි අපිට. රූපේ අපිට මනසට හුරු වුණාට පස්සේ මේ වචනේ පාඩම් කරලා මතක තියාගන්න ලේසි වෙයි. හරි. ඊළඟට තියෙනවා බණ්ඩක්කා, ඊළඟට අලු කෙසෙල්, ඒ වගේම වටක්කා. එතකොට බණ්ඩක්කා වලට දමිළ භාෂාවෙන් කියන්නේ වෙන්ඩික්කායි. කෙසෙල් වලට දැන් මං ඉස්සෙල්ලත් කිව්වා, අඹ වලට කිව්වා මාං කායි සහ මාං පළම්. මෙතනත් ඒ විදිහම තමයි නේද දීපා? අපි කියනවා වාලයි පළම් කියලා කෙසෙල් වලට. ඉදිච්ච කෙසෙල් ගෙඩි වලට ඒක පළතුරක් විදිහට යොදා ගන්නකොට. දැන් මෙතන එළවලුවක් විදිහට ගන්න නිසා අපි කියනවා වාලේ කායි කියලා. ඊළඟට තියෙන්නේ වටක්කත්. වටක්ක වලට දීප මොකක්ද කියන්නේ? වටක වලට අපි පූසනිකයි කියලත් කියනවා ටීචර්. ඒ වගේම වටකයි කියලත් කියනවා. පූසනිකයි වටකයි. පූසනිකයි කියන්නත් පුළුවන්. වටක්කයි කියන්නත් පුළුවන්. එහෙනම් බණ්ඩක්ක වලට කියනවා වෙන්ඩික්කයි. අලු කෙසෙල් වලට කියනවා වාලෙක්කයි. වටක්කවලට කියනවා පූසනික්කායි. එතකොට දැන් ටීචර් ලියලත් පෙන්නන හින්දා අපිට ඒ ලියනකොට කොහොමද ලියන්නේ කියලා ඒ අකුරු ඒ හැමදේම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ටීචර් කියනකොට ඒ කොහොමද ප්‍රොනන්සියේෂන් එක එන්නේ කියලාත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සහ පින්තූරත් එක්ක අපි කියලා දෙන හින්දා ඔයගලන්ට තවත් ලේසි වෙනවා ඒක ඉගෙන ගන්න. හරි. ඊළඟට මොකද ටීචර් අපි බලන්නේ? ඊළඟට තියෙනවා මේ මොනවාද දීපා? ඔයා දන්නවද මේ මොනවාද කියලා? නැද ටීචර්. දෙමලෙන් කියන්න දන්නෙත් නැද්ද? දෙමලෙන් නම් දන්නව ඇති නේද? අපි කියනවා පීර්කංගායි කියලා. පීර්කංගායි කියලා කියන්නේ මේ වැටකොළු වලට. සිංහල භාෂාවෙන් කියන්නේ දීපා වැටකොළු. දමිළ භාෂාවෙන් කියන්නේ පීර්කංගායි. ඊළඟට මෙතන තියන්නේ පතෝල. පතෝල වලට කියනවා පුඩලංගායි. දෙකම එක වගේ නේද ටිච ටිකක්? ඔව් දෙකම ටිකක් එක වගේ. හැබැයි මේක ටිකක් අර කටුකටු වගේ තියෙනවා නේද? පීර්කංගායි. පීර්කංගායි පුඩලංගායි. පීර්කංගායි කියලා කියන්නේ වැටකොළු. පුඩලංගායි කියන්නේ පතෝල. ඉතින් දැන් ගොඩාක් එළවලු අපි දැන් බැලුවා. දැන් තවත් තියෙනවා බලන්න නේද ටිෂ? ඊළඟට මොකද්ද ඔයා කියලා දෙන්න යන්නේ? ඔව්. ඊළඟට තියෙනවා මේ හතු, මෂ්රූම්. අපි මේකට බිම්මල් කියලත් කියනවා නේ. මේකට දමිළ භාෂාවෙන් කියනවා කාලාන්. හතු එහෙම වැඩි වශයෙන් දමිළ මේ සංස්කෘතිය ඇතුලේ යොදා ගන්නවා නේද දීපා? කාලාන්. කාලාන්. ඊළඟට තියෙනවා මේ හරි ලස්සනයි නේද මේ පින්තූරේ. එතකොට එතන තියෙන්නේ මොනවාද? වාලේ පූ. වාලේ කියලා කියන්නේ කෙසෙල්. කෙහෙල් මුව කියලා අපි සිංහල භාෂාවෙන් කියනවා. දමිළ භාෂාවෙන් කියන්නේ වාලෙයි පූ. එතකොට කලින් අපි බැලුවේ වාලෙයිකයි, මේක වාලෙයි පූ. වාලෙයි පූ. ඉදුණහම පළතුරක් විදියට ගන්නවා. අමුවෙන් ක්‍රියනකොට එළවලුවක් විදියට ගන්නවා නේද? එළවලුව හැදෙන්න කලින් මල අපි ඒකත් එළවලුවක් විදියට ගන්නවා. වාලෙයි පූ. ඊළඟට තියෙන්නේ කැරට් නේද? කැරට් වලට දමිළ භාෂාවෙන් කියන්නේ කැරට් කියලාමයි අපි ඒක ලියන්නේ. දෙමළ භාෂාවේ ඈ කියන ස්වර ශබ්දය නැති නිසා කරට් කියලා. කාලාන්, බිම්මල්, එහෙම නැත්නම් හතු, වාලෙප්පු, කෙසෙල්මුව, කරට්, කැරට්. හරි. කාලාන්, වාලෙප්පු, කැරට්. දැන් ඊළඟට අපි බලන්න යන්නේ මොකද ටීචර්? බෝංචි.
போஞ்சி නේද போஞ்சி වලට போஞ்சி එවන ලේසේ දීපනේ கோவா ඊළඟට බීට්රූට් හරි නැවත වාරක් කියලා බලමු ටීචර් බෝන්චි කෝවා බීට්රූට් ඒවා ලියන්නේ කොහොමද කියලාත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොකද ටීචර් අපිට ඒක ලස්සනට ලියලා පෙන්නනවා ඊළඟට අපි බලන්න යන්නේ මොකද්ද මෙතන තියන්නේ මාළු මිරිස් නේද මාළු මිරිස් වලට කියන්නේ කරිමිලහයි කරිමිලහයි මේකත් අපිට පිපිඤ්ඤා විදිහටම ගත්ත හැකි නේද වෙල්ලරිකයි ඊළඟට මෙතන නම් තියෙන්නේ දීපා දැන් කොස් කෙඩියකුත් තියෙනවා ඉදිලත් තියෙනවා නේද එතකොට මේක පලාපලම් වෙනවා අපි ඒක පස්සේ ඉගෙන ගමු පළතුරු ඉගෙන ගන්නකොට එහෙනම් කොස් වලට දෙමළ භාෂාවෙන් කියනවා පලාකායි කියලා දැන් ඒ වචනේ ගොඩක් වැදගත් වෙනවා අපි පළතුරු සහ එළවලු ඉගෙන ගන්නකොටනේ කායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අමුයි කියන එක පළම් කියලා කියන්නේ ඉදුණු කියන එක. එතකොට මේක අර එදිර් කරත් චල් එකක් විදිහට අපිට මතක තියාගන්නත් පුළුවන් කායි සහ පළම් කියන එක. අපි කායිගරිකල් ගැනනේ බලන්නේ. ඉතින් ඔයා පොලට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් තියෙන දේවල් ඉල්ලනකොට තමිල් වලින් හිතේ හරි ආමෙන්න මේකට මේක තමයි කියන්නේ කියලා ඔයගලන්ට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඒ හින්දා ඒකත් එක්සර්සයිස් එකක් හැටියට මතක තියාගන්න. එහෙනම් තවත් තියෙනවා කායිගරිකල් බලන්න. මේ ඊළඟට අපි මොකද්ද ටීචර් බලන්නේ? ඕ දීපා දැන් මෙතන තියෙන්නේ බටු නේද? තිබ්බටු ඊට පස්සේ තව තියෙනවා අපේ තලන බටු එහෙම තියෙනවා. එතකොට මේ සුණ්ඩකායි කියලා නේද මං දන්න තරමින් පොදුවේ භාවිතා කරන්නේ සුණ්ඩකායි කියන වචනේ. ඊළඟට ඒ වගේම වට්ටුක්කායි කියලත් දමිළ භාෂාවෙන් මේ බටු වලට භාවිතා කරනවා. සුණ්ඩක්කායි වට්ටුක්කායි. දැන් මේ යෙදෙන වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් තියෙනවා නේද? හරි. ඊළඟට මේ තියෙන්නේ නෝ කෝල්. නෝ කෝල් වලට කියන්නේම නෝ කෝල් කියලා. ඊළඟට තියෙන්නේ මෑකරල්. මෑකරල් වලට කියනවා පයට්‍රංගායි. දීප නැවත වාරයක් අපි වචන ටික කියමු නේද? ඔව් ටීචර්. සුණ්ඩකායි, වටුකායි, බටු, නෝකෝල්, නෝකෝල්, පයට්‍රංගායි, මෑකරල්. ඉතින් අපි මේ ලස්ස මේ පින්තූරත් හරිය ලස්සනයි නේද ඉතින් ඉගෙන ගන්න ඒක මතක තියාගන්න හරිම ලේසි ඒ හින්දා හරියට මතක තියාගන්න නෝට් ඩවුන් කරගන්න දැන් තවත් අපි බලන්න යනවා එළවලු කීපයක් ලීක්ස් එකත් මතක තියාගන්න ලේසි සිංහල දමිළ ඉංග්‍රීසි තුනම එක වගේ ලීක්ස් හරි ඊළඟට කොස් එකම ළඟින්ම යනවා දෙල් නේද එකට අපි කියන ඊර පලාකයි ඊර පලාකයි පලාකයි කියලා කියන්නේ කොස් වලට ඊර පලාකයි කියලා කියන්නේ දෙල් වලට ඊර පලාකයි දීප මේ මොනවද අල අල වලට මොනවද දීප කියන්නේ කිලංගු කිලංගු උරලේ කිලංගු කියලා කියනවා නේද සාමාන්‍යයෙන් කිලංග කියන වචනේ අපි අල වර්ග ඔක්කොටම පොදුවේ භාවිතා කරනවා. අපි අර අර්තාපල් කියන අදහසින් උරුලේ කිලංග කියලා යොදා ගන්නවා. ලීක්ස් ඊරපලාකයි උරුලේ කිලංග. හරි. ලීක්ස් ඊරපලාකයි උරුලේ කිලංග.
දැන් අපි ගොඩක් කියලා දීලා තියෙනවා නැවත වාරක් අපි ඕගලන්ට ඒවා කියලා දෙන්නත් ලෑස්ති කොතන හරි ඕගලන්ට මිස් වෙලා තිබුණා නම් ඒකත් ඕගලන් මතක තියාගන්න ආයේ පාර ටීචර් අපිට ඒවා කියලා පෙන්නනවා දැන් තවත් අපිට තියෙනවද ටීචර් කියලා දෙන්න දැන් මේ බතල බතල නේද ඒකට අපි කියනවා වට්රාලේ කියලා වට්රාලේ වට්රාලේ ඊළඟට තක්කලි තක්කලි කියන එක එළවලු සහ පළතුරු දෙකටම ගන්න පුළුවන් නේද එළවලුවක් විදියට පළතුරුවක් පළතුරක් විදියටත් ඉතින් අපි තක්කාලි වලට කියන්නේ තක්කාලි කියලාමයි ඊළඟට ලූණු ලූණු වලට මොකද දීපා කියන්නේ වෙංගායම් වෙංගායම් එතකොට මේකට අපි අර ලොකු ලූණු කියන එක පෙරිය වෙංගායම් කියලා කියන්න පුළුවන් නේද? ඒ වගේම පොඩි වලට සින්න වෙංගායම් කියලා. සින්න වෙංගායම්. එහෙනම් මේ බතල වලට කියනවා වට්‍රාලේ, තක්කාලි, වෙංගායම්. හරි. ඊළඟට අපි බලන්න යන්නේ මොකද දැන් පින්තූරත් එක්ක යනකොට අපිට කියලා දෙන්න ඕගලන්ට ලේසි වගේ ඕගලන්ට ඉගෙන ගන්නත් ඒක ලේසි. ඒ හින්දා අපි මුලින්දම නැවත වාරක් අපි කියලා දීපු එක බැලුවොත් හොඳයි නේද ටිෂා. එතකොට මිස් වෙච්ච ඒවා අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්නත් පුළුවන් සහ අපිට ඒක නැවත වාරක් රිමයින්ඩ් කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි මුලින්දම ටිෂා කියලා දීපු කායිගරිගල් ආයමත් වාරක් බලමු. වම්බටු වලට කියනවා කත්තරිකායි. මුරුංගවලට කියනවා මුරුංගිකායි. කරවිල වලට කියනවා පාහට්කයි ඊළඟට බණ්ඩක්කා වෙන්ඩික්කයි අලු කෙසෙල් වාලේක්කයි වට්ටක්කා පූසණික්කයි වැටකොළු පීර්කංගායි පතෝල පුඩලංගායි හතු එහෙම නැත්නම් බිම්මල් කාලාන් කෙසෙල් මුව වාලේපු කැරට් කරට් බෝංචි බෝංචි ගෝවා ගෝවා බීට්රූට් බීට්රූට් මාළු මිරිස් කරි මිලහායි කොස් පලාක්කායි බටු සුන්ඩකායි වට්ටකායි නෝකෝල් නෝකෝල් මෑකරල් පයත්‍රංගායි ලීක්ස් ලීක්ස් දෙල් ඊරප්පලාක්කායි අර්තාපල් උරුලේ කිලංගු බතල වට්‍රාලේ තක්කාලි තක්කාලි ලූණු වෙංගායම් හරි එතකොට කායිගරි වල ටීචර් මුලින්දම කියලා දීපු ටික අපිට ආයමත් පාරක් කියලා පෙන්නවා. හැබැයි දැන් කායිගරි කියලා කිව්වම අපිට අමතක කරන්න බැරි කීපයක් තියෙනවා නේද එළවලුනේ. ඒ ටිකත් බලමු නේද ටීචර්. ඔව් දීපා. ඒවා එළවලු විදියට ගන්නත් අමාරුයි නේද? ඒවා අපි එළවලු පිස ගන්න රසකාරක විදියට යොදා ගන්න දේවල්. හැබැයි ඒවත් අනිවාර්යයෙන්ම අපි අර කතා කරපු පොලේදී තමයි මිලදී ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ටිකත් අපි කියලා දෙමු. මේ තියෙන්නේ අමු මිරිස්. අමු මිරිස් වලට කියනවා අපි පච්චේ මිලහායි. දැන් එක කොළපාටට තියෙන හින්දා අපි පච්චේ කියලා කියනවා නේද ටීචර්? පච්චේ මිලහායි. මිලහායි. පාටත් එක්ක අපිට එළවලු අඳුනා ගන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා කරපිංචා. කරපිංචා වලට තමිල් භාෂාවෙන් කියනවා කරිවේපිලේ. පච්චේ මිලහායි කරිවේ පිලේ කියලා කියන්නේ කරපිංචා. එතකොට එළවලු ගොඩේ මේවත් තියෙනවා. ඒ හින්දා එළවලු කියලා කිව්වම මේවත් අපිට අමතක කරන්න බෑ. ඒ වගේම තව තියෙනවා නේද ටීචර්? ඔව්. ඒ වගේම අපි වැඩි වශයෙන් භාවිතා කරනවා සුදු ලූණු. සුදු ලූණු වලට කියනවා පූණ්ඩු කියලා. ඒ වගේම ඉඟුරු. ඉඟුරු වලට කියන්නේ
ඉංජි. සුදුලූුණු පූන්්ඩු ඉංගුරු ඉංජි. ඇතිකට දැඟ අපි ආයමත් පාරක් බලමුණේටීශ මේ කලින් කියපු එක. ඕ අවමිනිස්සල්ට කියනවා පච්චේ මිල හායි, කරපිංචවලට කියනවා කරිවේප්පිලෙයි, සුදුලූුණුවලට කියනවා පූන්්ඩු, ඉංගුරුවලට කියනවා ඉංජි. හරි. එනම් අද පාඩමේදී වැදගත්ම දේවල්ටික කියල දිලා තියෙන කුස්සිට ගිය ගම මොගලන්ට දැන් කියන්න පුළුවන් මෙන්න මේකට කියන්නේ දෙමලින් මෙන්න මේක කියලා උගලන්ට අඳුරගන්න පුළුවන්. ඒ හින්දා මේකත් ප්‍රක්ටිස් කරලා බලන්න. පොලට ගියාට පස්සේ උගලන් බඩු ගන්නකොට මේ ඒවා කියලා බලන්න, සිංහලෙන් කියනවා වගේම දෙමලිනුත් කියලා බලන්න. එතකොට ඒක ප්‍රැක්ටිස් වෙනවා. හැදින් එදා උගලන් මේක හරියටම කරගෙන ගියොත් දෙමල ඉගෙන ගන්න එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. හරි. එනම් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ලස්සනම දේවල් අපිට කියලා දීපු අපේ ටීචර් අපි ස්තුති කරන්න ඕන. අදත් අපිත් එක්ක එකතු වෙලා කතිකාචාර්ය ලක්මිනි නයන ශාන්ති ටීචර් බොහොම ස්තුති. වනක්කම්. මීණ්ඩුම් සන්දීපම් දීප. හරි. එනම් තවත් ආෆ්ටර් ස්කූල් තමිල් වැඩසටහනේදී අලුත් මාතෘකාවත් එක්ක අලුත් ක්‍රමයෙන් දේවල් කියලා දෙන්න, අලුත් එක්සර්සයිසස් දෙන්න අපි සූදානමින් ඉන්නවා. එනම් ඊළඟ බ්‍රහස්පතින්දත් උගලාව හම්බ වෙන්න. අයිබෝවන්.